යදපි බෙක්කවේ අධ්‍යත්තම් ්‍යාපාද තදපි නීවරණං යදපි බහිද්දා අ්‍යාපාද තදපි නීවරණා භ්‍යාපාද නීවරණන්ති ඉතිහිදන් උද්දේ සංගච්චති තදපි තදමි නාපේතම් පරියායෙන දොයන් හෝති මෙන්න මේ දිහෙනම දැන් භාගතුන් වහන්සේ ්‍යාපාදකෙන නීවරණයක් කොටක් දෙකට වෙදල පෙන්න්නනවා එකක් ඇවිල්ලා අභ්‍යන්තර ්‍යාපාද නීවරණය අනිත් එක බාහිර ්‍යාපාද නීවරණය යද පි බෙක්කවේ අජ්‍යත්තම් ්‍යාපාදව තදපි නීවරණ මෙතනත් අජ්‍යත්ත බහිදත කියලා කියන්නේ අර මුලින් සඳහන් කරපු අර්ථයම තමා එක යනි දැන් දගලය සම්බන්ධයෙන් ඇසකන නාශසය දිවර සත්වය සබන්ධයෙන් ඇසකන නාසය දිවසරීරයේ මනස සම්බන්ධයෙන් චන්දරගයක් පවතිනවා වනම් එන ඒ සමගම ඒ සම්බන්ධයෙන්ටිකියකුත් පවතින් ගැටීමකුත් පවතින ඇලීම තැන ඇලීම පවතින තැනම ගැටීමක් පවතිනවා එහෙනම් ඇසකන නාසය දිවසරීරයේ මනස කියන මෙන්න මේ අභ්‍යන්ත රායතන පිළිබඳ චන්දරාග පවතිනි කුමක් නිසාද අවිද්‍යාව නිසා මොකත් අවිද්්‍යාව මේ ඇසකන නාශය දිවසරිර මේ ඇසකන නාශය දිවසරිර මන්සිකෙන හයෙන් ආශ්වාදයක් ලබන්නට හැකිය සැපවිදිනට පුළුවන්න්න කියන මෙන මේ අවිද්්‍යාව මෙන අවිද්‍යා නිසාම ඇසකන නාශේයේ දියවසරියේ මංසකින් හය ගැන චන්දරගෙන් බැදිලන්න හිත. ඒනිසා තමයි ගන වප පැදලිකිරීම කර මුලින් පැදිලිකර පු දාන්කාණන අටදාලව ඔන්න ඇසකන නාසේ දිවසාරීරයේ මන්ස කියන මේ අභ්‍යන්තර ආයතන කරහි පෞවතින්නාව චන්දරාගේ තමයි අර සත්‍යය තුළර භවරාගේ ඇති කරන්නත් හේතුයි. එකවේ ැ මනුසේකවසෙන් ඉඳගෙන කල්පනා කරනවා මනුසේක වසිෙන් ඉතාම් සුළුවා ආසාධයක්න විඳින්න්න පුළුවන් මේ හැන නාසේ දිවසාරයේ මන්සකින් හයි ටඩ හොඳයි නේදව හැ කනක් නාසය දිවක් සදිරයක් මනස හබුුණන ගැන දෙවියෙක් වුණාන එනම් මිටඩේ ලොකු ආස්වාදයක් වෙන ඉන්න පුළුවන් අන්න ඒකත් කාමච්ඡන්ද නීවරණය අභ්‍යන්තර වසන් අන බලන්න එනම් එතනත් තියෙන ඒකමයි එනම් දෙවියක් ට උ සහගන්නෙත් අන්න අභ්‍යන්තර කාම්න්ද නීවරණය ඉතින් ඒකම යදෙනව බාහිර කාමච්චන්ද නීවර්ණය දෙවියෙක් වෙලා නික හැර නාසේ දිවසරිර මනස හිත දෙවියක් කවෙලා නිකං කාන්තර කිරට හරි යන්න ඒවගේ උද්‍යානවල ඒ දෙවියන්ගේ ඒආශවාද විඳන්න පුළුවන් උද්‍යානවල පුරුවරවල යආකාශ තලල ජවත්තෙන් දනන්නේ නිසා අභ්‍යන්තර වගේම බාහිර කියන කාමච්චන්ත දෙකම ක්‍රාත්මකයි දෙකමෙක් වශයෙන් කියඇති තයි කාම්න්දය කියයන් නමුතේක කොටස් වසෙන් පෙදනකොට භාගතුන් හස මෙම මේ ආකාරයෙන් දෙපත්තර දකින්න පුළුවන් අභ්‍යන් බාහිර වශය කියලා වහසේ අසමසම නුවනින් අපට පෙන්වා දෙනු එනන් ඒ සමගම පෙන්න්නවා පාදයක් මෙන්න මේදිර කොටස් දෙකයි. අභ්‍යන්ත්‍රසා බාහිර වසෙන් එනම් අභ්‍යන්ත්‍රසා බාහිර වසයෙන් කොටස් දෙකට බෙදන්නේ කොහොමද මෙන්න මෙහෙමයි දැන් අර ඇහකන නාසය දියවසධීන මංසකන හය කැන චන්දරාගේ තියෙනවා කියන්නේෙම එහම් ඉගැන එතන ඇලීම තියෙනු ඉගැන එහෙනම් ඒ සම්බඳ ගැටීමුත් තේ කාන්තිෙන් ෙන්න්ඩුව ොම දෙෙන්නේ දැන් ඇහන් යම් කිසි ආස්වාදයක් බලාපොරොත්වයන දැන් ආස්වාදය විඳගන්න බැරුණ ොමද වීම මේ දෑස කුමටද කියලා කතුරකින් හලා ඇඳලා ඇහැ අන්ද කරගන්න ඒ ඒ හෙන් අවශ්‍ය කන රූපි දකින්න බැරිනා මේ හැ මොකටද කියලා එහැ අන්ද කරගන්න ඔය තියෙන්නේෙ මේ දෑස කුමටද හොන්තරම් පින්හුතුම් ඒ දැකල ඇතිඉතින් එතකොට ඔය විධහමතම ඉතුරු ඒවා මේ දෑස කුමට ද වගේත මේ කන කුමටද මේ නාසේ කුමටද මේ දිව කුමටද මේකාය කුමටද මේ නසකුමටද දැන් ඔවිදියට හයම එකින් එක නස ගන්න බලුවන්කම ලැබුණන මේ ආශවාදය විඳන්න නැතුව මේ හැ පවත්තං හිල තේරුමන්නේ එනම් මේ ඇස් දෙ අන්ද කරගණ්ඩුවෝ මේ ආශවාදය විඳින් නැතුව මේ කන පවත්තංහිල තේරුමන්න නිස මේ කන බිහිරි කරගණ්ඩෝ මේ නාසය ආශවාදෙන් තොරෝ පවත්තාග ිල ේරුමන් ය මේ නාසයක් ක අපල දාආණදෝ මේ දිව මේ ආස්වාදය විඳින් නඇති මේ දිව මොකට මේ දිව කපල දාණ් ොන මේ කය මොකටද මේ කය වනස දාණ්ඩුවන යනදිවස ොහොම හිතලා තමයි අවසානි මේ හයම අනස දාණ්ඩෝන මේ ආස්වාදය ලැබෙන් නැත්තන් කෙදවස බොන් අර වසපුුන් ඇයිඒ ඒ හය ගැන ඇතිවෙන පටිගේ නිසා ව්‍යාපාදය නිසා එනම් මිනිහෙක් වසබොන්නේ තමන් ගැන වැතිකරගන්නාව ව්‍යාපාදය නිසා එ මෙ අභ්‍යන්තර ්‍යාපාද නීවරණය ඒ අ්‍යන්තර නීවරණය ඒ අ්‍යන්තර ව්‍යාපාද නීවරණය මච්චුමාරයට අතවනනු එදවට තමයි මේ හාය මොකටද කියන එක ඒ බදවසෙන් අතවසයහිම දකි නෑපුද්ගලයා නමුත් එතන ඇතිවන නීවරණය යන්නේ එකයි එතර මොකද වෙන්නේ මේ හය කෙරහිම වර්රදේශය ඇතික කරන්නන්නේ එක උපරිමවස්ථාී යහතර මරණීයට පත්තයෙන් සිීදය න ගන්න මටමකට එන්නේ තමන්ගේම ම පිගන්නවා මේ හයන්නේ පලිගඩති සමහරු දැල ති ඔබ විධාකාර අස්ුවාදයෙන් ලබී ගහම අතපයි කපාගන්න දැකලතික උන්තර පිහි අරගෙන විීදුරු කටු අරගෙන ක අපපාගන්න අතපාය තමන්ටම තුවාල කරගන්න හානි කරගන්න මෙන අභ්‍යන්තර ව්‍යාපාද නීවන්නට අයිති අකුසල ධර්ම එහෙනම් ඕක සාමාන්‍ය ප්‍රෘ්‍ර නයතුලෙ උපරි ට්ටමින් දකි ලැබේ සාමාන ර්ශ්‍රාවකය තුළත් අඩුවඩි වසයෙන් මේ නිීවර්ණ ක්‍රාත්මකයි සුළුවෙන් නමුත් පේඩ තියනවා එනම් සුළෙන්නමුත් මෙන්න මේ ව්‍යාපාද නීවරණය ආර්ශ්‍රාවකය තුළත් නැගිලාහම ඒ ඇස කන නාශය දිගුසාහරිරය මන්ස පිළිබඳව අන්න හටගන්නවා නම් යම්ගිෂ ආකාරයක ගැටුම්කාරී අසාහනයක් අන්න එතන තියෙනවා ව්‍යාද නීවරණය ඇසක නාසේ දවසරයට මනස තමන් උමන අන්දමින් පහිහරණ එකර කඩ බැරිකම් එතකොට ඇතිවෙනවා ්‍යාපා නිවනය අ්‍යන්ත වයෙන් ඔය ගොඩක්වෙලාට ඔබ දැක ඇති රෝගීට ඉක්ට ේතිය ඔය යම්කිි ස ආබාදෝවට ලක්කලා විශේසිෙන් ස්්නාාවය ආබාදවට ලක්වෙලා එහෙම ඉන්න ඉන්නවා දැකල ඇති ඔබ ඒවගේ රෝගීින්ට ඉක්මට කේන්තියන එකට හේතු ඔන්න මොකද ඒ තමන් අවස පරිදදෙන් අ රඇසකන නාශේ දවසරිරය මනස ක්‍රාත්පක කරගන්න බෑ මොක් හරි හේතුවන් නි රෝග තත්වයක් නිසාහ හෙමැත්ව වෙන හේතුව නිසාහරි මොහරි කායක බලවම නිසාරි මොක්කර හතුවන් නිසා ඒ ආයතන තමන්ට අවසක අඳුුවෙන් පරිහරණය කරන්න බැරු යනකොට මෙන්න මේ ආතන සම්බන්ධයෙන් ඇතිවෙන ව්‍යාපාදයක් එක ගෙන අභ්‍යන්තර ව්‍යාපාද නීවරණය එහෙනම් අන්න ඒකත් තමන්ට දුකපි නිසසාය පවතින් හෙනං අන්න එතකොටත් දැන් සුළු සෙන් නමුත් ආර ෝකය තුලත් එෙම ඇතිවුණුත්හෙම ව්‍යාද නිීරණය ඒ මට්ටමින්ගේ අසානයට පත්වෙන් ඊළඟට හි බාහිර ව්‍යපාත නිවරණ කියයනර ස්සල පහැදිලිකරපු ආකාරයමයි මේ කටියෙන් පැදිලි කන තවක් ගොඩත් ධම් කරණ තිය නිසා උුණු හරි ගැටලුකාරරි ජනතිමුණුත් තේරුම්ගන්න බැරි අප ලිකද මාගින් හරි ප්‍රශ්න කරන්න පුුව ඔොයිවිදිංහරරි අපිේ ප්‍රශ්න ැනුින් එනම් බාහිර ව්‍යාපාද නීවන්නේ කියලා කියන කුමක් ද අර කිව්ව ටිකමයි බාහිර වස්තු රප සබ්ද ගන්ධ රසයස් පස ධර්ම මෙන්න මේ සම්බන්ධයෙන් පවතින නීවරණය ව්‍යාපාද නීවරණි රූප සම්බන්ධයෙන් ඇතිවන ගැටීම සද්ද සම්බන්ධයෙන් ගන්ධ සම්බන්ධයෙන් රස සම්බන්ධයෙන් ස්පා සම්බන්ධයෙන් අදහ සම්බන්ධයෙන් ඇතිවන යම්කිසි ආකාරය ගැටීමක්ඒ ගැටීම අන තමන්ට යාානයේ මොටකරන්ඩ උපරවන ධර්මයක් වෙනවා සමුදය ධර්මයක් වෙන එහෙනම් බාහිර රූප සබ්ද ගන්ධ රසස් පැස ධර්මණි සහට ගන්නා ඕ ව්‍යාපාදය තමයි මෙන්න මේ බාහිර ව්‍යාපාද නීවරණය කියල කියා ද උදාහරණයක් ගම් මේ පන්සලේ මේ මොහතම උදාහරණයක් ගන්න පුළු තැන් මේ භික්ෂුව මෙිතිනිදම් මනදේශනා කරම එහා පැත් එළගෙනර බලු දල්ලා කෑගහම් තැන් සද්‍යය එහෙන තමන්ට උපචාර සමාධීන් දම් බනැහුව තුයි සද්්‍යිය ඇහනවා දැම් මේ සත්තුටික පුළුවන්තරම් හයිම් මාරා විසින් කෑ ගහන්නගරන්න නොනවත්තාම් පුරන දැම්මකරදී තැන් ධර්මය දේශනා කරන්න බාධාවක් ප්‍රථමධ්‍යාට සද්‍යය කටුවක් සද්‍යය කටුවක් බාධාවක් බාධාවක් නිසා ධර්ම දේශනාව කරන්න අපහසු වෙනවා එක බාධාවක් හැබැයි සම්බන්ධ හුම්බන් වයිරයක් ඇතික ගඩවස නෑ නමුත් දැන් දිකින් දිකට බල්ලන්ගෙ සත්්‍යයහොම එහෙකොට ැ ඔබ තුළ ඇතිවෙන්න පුරුවන් ඒසා සතු සම්බන්ධ ව්‍යාපාදය. අන්නර ඒ සත්තු පසකට එලවාහරනෙක මේ ධර්ම දේශනාව පුතිසාය සතු ඇතටයවනික වෙනම දෙයක් එක ගැනීමමිකයන් හිත ඇතුලින් අර සතුන් කෙරෙහි දවේශයක් ව්‍යාපාදයක් ගැටීමක් හටගන්නවා දැ අනේ මේ කාලගණ්ික ්ණිකා ගඩ දය නෑ ුම් පුරුණණ පුරුණණ යවරය ෑ. මෙන්න මේයට රූප සබ්ද ගම එක උදාහරනයක් විතර යකි. එවිදිට ඔබ එවන් උප සංහරත් ඒ වගේ ඔබ දැනගන්න. බාහිර රූප සද්ද ගන්ධද රසසිස් පස් ධර්ම සම්බන්ධය හෙතේ ඇතිවෙන ගැටීම ව්‍යාපාදය මෙන්න බාහිර ව්‍යාපාද නීවරණය. එහෙනම් මොන දැන් අපි නීවර්ණ දෙකක් කොටස් දෙකක් වසෙන් බෙදල බැලුවවා කාමච්චන්දයත් අභ්‍යන්තර බාහිරවශයෙන් දේ‍යකාරයි. ව්‍යාපාදයත් අභ්‍යන්තර බාහිර වසයෙන් ද්‍යාකාරය ඒම මංහිතන්නේ ගැුරට ගැමට ාව පහැදිලි කරන දෙයක් නෑ මොකද ඒමටමින් පැහදිලි කර ඔට වැටහෙන ඇති ෙනම් ජීවිතය පුරාම ගත්තහම ඔය ආකාර දෙකට තමයි මේ ව්‍යාපාදය ඇතිවන් ඇතු ලාන්තම ආයතන ගැනත් ව්‍යාපාදයක් ඇතිවෙනවා ඊළඟට මේ බාහිර ආයසර ගැනත් මේ ව්‍යාපාදයක් ඇති වෙනවා හිතේ දාකාරයකීමම අභ්‍යන්තර බාහිර වසි.